සමීක්ෂණයක් කළා. මේ සමීක්ෂණය තමයි ලබුවැලේ පුහුල්න්නේ නැහැ නේද? කියපන්කො. ලබුවැලේ පුහුල්න්නේ ලබුවැලේ ලබුබයි එන්නේ. එතකොට ඇල්සේෂන් බල්ලන්ට පොමරිනින් පැටව හම්බෙනවද? හම්බෙනවද? නැහැ. එතකොට වල් බල්ලන්ට ඇල්සේෂන් මේ පැටව හම්බෙන්නේ නැහැ නේ? මම මේක මේ ටික පහුගිය ටික මේකට සමීක්ෂණයක් කළා එමෙතුමින්. මම සමීක්ෂණයක් කළා. දැන් මේ අපි බෞද්ධ ධර්මයෙන් බලද්දි දෙව්දත්. දෙව්දත් කියන්නේ ලෝකෙට එපා වෙච්ච එකෙක්. බුදුහාමුදුරන්ට ඉන්නකම්ම හතුරුකම් කරපු දෙව්දත්. දෙව්දත්ගේ තාත්තා කවුද? සුප්‍රබුද්ධයා. හරිද? තාම අපායේ නේද මු? එතකොට ඒ ජාන වලින් ඒ එක්ස් වලින් සහ ඒ එක්ස් කියන්නේ බිත්තර. අම්මගේ බිත්තර එක්ස් වලින් සහ තාත්තගේ අනිත් ඒවා කියන්න ඕනේ නැහනේ. ඒ වලින් හම්බෙන එක අර සීනි කොලෙස්ටරෝල් වගේ ලෙඩ එනවා වගේ මේ සියලුම දේවල් අර තාත්තගේ තාත්තා කළ දේ නොකළ තුන් ඔට්ටිගේ පුතාගෙන වගේ තාත්තගෙන් එනවා පුතාට. අපි බැලුවොත් මර්වින් සිල්වාගේ පුතා මර්වියවනේ බං නැද්ද? හරිද මම කියන්නේ? එතකොට ඒ ඒ හැසිරීමමයි. එතකොට අපි දැක්කා නම් දෙ කිව්වට කමක් නැද්ද? දැන් එතකොට කෙහෙලිය රමුක්කැල්ල මහත්තයා, කෙහෙලි රමුක්කැල්ල මහත්තයා ඕස්ට්‍රේලියාවේ බැල්කනියක් උඩින් ඉඳන් පයින්නවා. උගේ පුත්‍රත්නේ ෆ්ලයිට් එකේ උඩින් ඉඳලා පයින්නවා චූ කරන්න ඕනේ කියලා. බලන්නේ ගැළපීම බලන්න. තාත්තා බැල්කනියෙන් පයින්නවා, පුතා මුත්‍රා කරන්න කියලා මේකෙන් පයින්නවා. එතකොට නාමල් රාජපක්ෂ මහින්ද මහත්තයාගේ කැපි කපාවු පළුවනේ. මහින්ද මහත්තයා මුල් කිරිගර මිලිමානනවා මූ රගර් පීඩ. නයාගේ පැටියා නයි පැටියා. තව නමක් කියන්න ඕනද? බහුගෙටිගේ නම් දෙක ලියලා මට මතක නැහැ. මේ ඒ වගේ මේ පිස්සු නටන මේ අපි හිතමු බහුගෙටිගේ මිලිස් කූඩු අරන් ආපේ කාගේ තාත්තාවම හොයලා බැලුවා. ඌත් කසිපුකාරේ. එක්ක කුඩ්ඩෙක්. මේක තමයි අම්මේ තාත්තේ එදා ඉඳලා ඒ අපි සමහර විට මේ කුලමල සහ අර අතීතය ගැන හිතන එක අපි අතෑරියට බොහෝ අවස්ථාවල හොඳ අම්ම දෙමෝපියන්ගේ සමහර හොඳ දරුවෝ ඉපදලා තියෙනවා, නරක අම්මලාගේ හොඳ දරුවෝ ඉපදලා තියෙනවා. මොකද තාත්තා සෙට් වෙලා පොඩ්ඩක් ෆෘට් සලාඩ් එක මික්ස් වුණාම පොඩ්ඩක් හොඳ ගති ගුණ එනවා. නමුත් අපි බැලුවොත් අපේ පක්ෂයෙන් ප්‍රේමදාස මහත්තයා පෑය 24 වැඩ කරනවා, එක දිගට ගෙවල් හදනවා. ආයේ සජිත්ගේ DNA චෙක් කරන්න ඕනේ නැහනේ. මුගේ වැඩෙත් පෑය 24 ගෙවල් හදනවා. ආයේ DNA චෙක් කරන්න ඕනද? නා. තව නමක් කියන්න. මං ටක් ගාලා කියන්න හරියට. රනිල් වික්‍රමසිංහ මහත්තයා තාත්තා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අම්මා. කැලණියට වැඩිම ඉඩම් පූජා කරපු පවුල. මාමා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා වෝට් ප්ලේස් එකේ ගේ දෙනවා නිකන්. හොරගම් කරන්නේ නැහැ. තමුගේ සියලුම දේපල ලියනවා රජයට. දරුවන්ට ලියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අම්මා කැලණියට වැඩිපුරම ඉඩම් දීලා මගේ මරණය පෑය 24ක්වත් කියන්න එපා කියලා කිසිම ප්‍රචාරයක් නැතුව වල්ලන. මේ තමයි ජාන වලින් එන දේ. රනිල් මිනිසෙක් මහත්තයාගේ අයියා ජනාද මොකද අන්න කෙලපු තැන ඒකත් හොයලා බැලුවා. උඹලා නම් මාර බඩු දෙමෙ අනුරාධපුරේ හොයලා බැලුවා. ඔන්න කතාව. මම නෙමෙයි කියන්නේ නඩු දාපල්ල අනුර කුමාර දිසානායකට. දවසක් අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ කියනවා ඔය විමල් කෑ ගහන එක ගණන් ගන්න එපා. මොකද මුගේ පවුලටම පිස්සු. අක්කත් අංගොඩ අම්මත් අංගොඩ කියලා කිව්වා. එතකොට කිව්වා පවුලේ දේවල් අදින්න එපා කියලා කිව්වා. නමුත් අම්මේ තාත්තේ පිස්සු පවුලක ඉපදින්නේ පිස්සෙක්ම තමයි. ඒක වළක්වන්න දෙයියෝ බුදුන්ටත් බෑ. ඒක නවත්තන්න බෑ. දැන් අපේ මම පැවතෙන්නේ විජේ කුමාර දුග්ග මහත්තයාගේ පරපුරේ. එතකොට ඒ පැත්තේ ඉන්නවා ටීටර් කියන සින්දු කියන අය තමයි බිහි වෙලා තියෙන්නේ. මගේ සීයා ගුරුවරේ, තාත්තා ගුරුවරේ, පස්සේ සීයාරකට ගියා අක්කත් ගුරුවරේ. එතකොට ඒ ටීටර් කියන අයගේ තියෙනවා නිකන් සින්දුවක් කියන්න පුළුවන්, නටා ගන්න පුළුවන්, රඟපාන්න පුළුවන්. හැබැයි ගමේ පොඩ්ඩක් යද්දි අපේ සීයලා ආච්චිලා හැම කියනවා
අන්න උඹලා සීයේදී මේ අනේ දුවේ ගිටවයන් අන්න සීයා යනවා කියලා පොඩි වනිසරකමකුත් කියලා තියෙනවා. මම ඇත්ත කියන්න බෑ. එතකොට දුවේ ගිටවයන් කියලා කියනවා. දැන් මටත් ඒක පොඩක් තියෙනවා පොඩක් එද්දී යන්න. ඉතින් මට ඒක නවත්ත ගන්න නෑ අම්මලාත්. මගේ වරදක් නෙමෙයි. මේ ජාන ප්‍රශ්නය. ඒකේ පරම්පරාවේ පරම්පරාවට එනවා. සීනි කොලෙස්ටරෝල් එනවා වගේ අරකට නවත්තන්න අමාරුයි. නමුත් ඒක ඉතින් පාපයක් නෙමෙයිනේ සේවයක් නේ. ඒකනේ මාව සමාජ සේවය ඇමති කලේ. මම කසාද බදිනේ මම සේවය කරමින් ජීවත් වෙනවා. වැරදිද? හරිද වැරදිද? ඉතින් මම කියන්නේ මේ මේ තව නමක් කියවල්ල පුතේ. මේක අන්න ඒකයි මම නැවත නැවතත් කියන්නේ අම්මේ තාත්තේ. අගම්මන් පිළ. ගම්මන් පිළට මොනවද කිව්වේ? බ්‍රයන් ෂෙඩික් මහත්මිය මොනවද කිව්වේ? මේ අපේ ඔෆිස් එකේ හිටිය ඔෆිස් බෝයි. මූ ඇට වියාජ ඇටර්නි බලපත්‍රයක් දාලා අපේ ඔස්ට්‍රේලියන් ඩොලර් මිලියන 7කට කෙලියා කියලා කිව්වා. මම පොඩ්ඩක් හොයලා බැලුවා. අනේ බලද්දි හරි බඩුව තමයි. ඒගොල්ලන්ගේ පරම්පරාවත් ඒ ඉතිහාසෙත් ඒ වගේ රෝබරි තියෙනවා. ඉතින් ඒ රෝබරි කියන එක කුපාලිකම් කියන එක බලුකම් කියන එක පාවදීම් කියන එක එන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. ඒව නවත්තන්නට බෑ. දැන් අර දැන් අපි දැන් අපේ දැන් මේ වගේ මේ වෙනස් දේවල් කියන ලොකු මහත්තුරු ගැනත් දැන් මෙයා කියන්න එපයි කිව්වේ ඉතින් ඒ ඉතිහාසෙත් අර පොත්වල තියෙනවා. එතනින් ඇදිනේ නවත්තුමු. මොකද මට තියෙන අවවාදේ රංජෝ හෙට වෙනකන් ඉවසමන් කියන දුන්නට පස්සේ ඕන දෙයක් කියන්නේ. ඉතින් නැවත නැවතත් අම්මේ තාත්තේ මතක් කරගන්නේ තමුන්නාසිරට මතක් කරන්නේ රටක ලොකු තනතුරක් ජනාධිපති ධූරයේ අගමැති ධූරයේ වගේ දෙයකට අපි කෙනෙක් තෝරද්දී පොඩ්ඩක් එයාගේ ඉතිහාසයේ පවුලේ පිස්සුන් හිටියද? තාම අංගඩොන් ඉන්නවද? වචන වෙනස් කරනවන් ඉන්නවද? එහාට මෙහාට පයින්නවන් ඉන්නවද කියලා පොඩ්ඩක් චෙක් කරන්න ඕන. ඒ චෙක් කරන්නේ නැතුව දුන්නේකේ ආරිසංශය තමයි. අද අපි